ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම මම දහනිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සිංහල දෙමළ අලුත් අවුරුදු අවසානයේ තෙක් කොරෝනා මර්ධන වත්මන් වැඩසටහන ඉදිරියටම කොරෝනා ප්‍රගති සමාලෝචනයේදී තීරණයක් රෝගීන් ගණන 162ක් වෙද්දී කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සෞඛ්‍යංශ දැඩි විමසිල්ලෙන් කොරෝනාව ලෝම බිලි ගනිද්දී අනාගත ආහාර අර්බුදයට ශ්‍රී ලංකාවෙන් සෞභාග්‍ය ආරඹේ 61000කට වැඩි පිරිසක් මරුතුරුලටගෙන කොරෝනාව ලොවෙන්ම 11 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් රෝගීන් කරයි දේශීය ප්‍රවෘත්ති කොවිඩ් 19 වසංගතයේ රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමට රජයේගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා පැහැදිලි කළා. වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවධියේදීම එය පාලනය කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය ගැටලු කළමනාකරණය කර ගැනීමට හැකි වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමු වූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට දැකගත නොහැකි. ළඟදීම එන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමින් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. එබැවින් අලුත් අවුරුදු අවසානයේ තෙක් කොරෝනා මර්ධන වත්මන් වැඩසටහන පවත්වාගෙන ගොස් අනතුරුව තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර තීරණය කිරීමට සාකච්ඡාවේදී එකඟත්වය පළ කෙරුණා. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසයේ මර්ධනය සඳහා ඉදිරියට තීරණ ගනුයේ සෞඛ්‍ය වෛද්‍ය ආරක්ෂක හා නීති ඇතුළු අදාළ ශාස්ත්‍රවල විශේෂඥයින්ගේ දැනුම මෙන්ම නිර්දේශ පදනම් වයි. රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර නිකුත් කරන නිර්දේශ අධ්‍යයනය කර සුදුසු තීරණ ගැනීම සිදුවනවා. දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්ධන වැඩසටහන වඩා විධිමත්ව තත්ත්වයේ යහපත් අතට හැරෙන තුරුම සිදු කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟත්වය පළ වුණා. ආසාදිතයින් බවට සැකකිරීම පිරිස මෙන්ම ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. වසංගතය පාලනය කිරීමට හැකි වූ සෙසු රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතක්. ආසාදිතයින් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනා ගැනීමට හැකි වී ඇතැයි ආරක්ෂක බලධාරීහු මෙහිදී සඳහන් කළා. මෙරටදී හමු වූ කොරෝනා රෝගීන් අතුරින් පස්වන මරණයත් අද සිදුවුණා. හෝමාගම ප්‍රදේශයේ පදිංචි කරවක වන මොහු මියන විට 44 වන වියේ පසු වුණා. මේ අතර මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද කන්දකාරු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය කරමින් සිටියදී මෙම පුද්ගලයා පසුගිය 23 වනදා වැලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුව ඔහු මාර්තු 26 වනදා දැඩි සත්කාර ඒකකයේ වෙත යොමු කෙරුණා. මෙසේ මිය ගියේ වෙනත් අසනීපයකින් පිරුණු අයෙකු නොවීම විශේෂත්වයක්. මේ පුද්ගලයාට වෙනත් ශරීරයේ සංකූලතා තිබිච්ච පුද්ගලයෙක් නෙවෙයි. ඒසම මේ රටේ ජනතාවට අපට කියන්න තියෙන්නේ මේ රෝගය වෙනත් රෝගවලට ගොදුරු වුණාද නැද්ද කියන කාරණය නෙවෙයි මාර්යා වෙලා ගන්න. එනිසා මේ රෝගය ව්‍යාප්ත වුණාට පස්සේ මේ රෝගය මැඩලන්න කටයුතු කරනවාට වඩා වැදගත් වෙන්නේ මේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අපි සියලු දෙනාම එක්ව කටයුතු කිරීම. ඔහුගේ සිරුර හමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ අරලගන් මිල විජේපාපුර පිහිටි ආදාහනාගාරයේදී ජාත්‍යන්තර නිරෝධායන ප්‍රමිතින්ට අනුව අද පස්වරුවේ ආදාහනය කෙරුණා. Thank you.
මෙතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන වීමෙන් පසුව COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයා සම්බන්ධයෙන් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජිඩී ලයිනල් මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ උදේ මට කතා කරලා කිව්වා මේ උණ නැ බඩ රිදෙනවා උගුරේ පොඩි තෙමපටල ගතියක් තිබෙනවා ඒක නිසා මොකද කරන්න කියලා. අවශ්‍ය ඒ තත්ත්ව යටතේ නාගොඩ රෝහලට ඇතුළත් කළා. ඊයේ අවශ්‍ය ආවස සෑම්පල් අරගෙනමින් අනතුරුව කොරෝනා වෛරස් එක ශරීරගත වෙලා කියලා අපිට දැනුම් දීලා. කළුතර නාගොඩ රෝහලේ දරුවෙකු ප්‍රසූත කළ බේරුවල අඹේපිටිය ප්‍රදේශයේ 27 හැවිරිදි කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවට හෙළි වී තිබෙනවා. ව්‍යාජ ලිපිනයක් ඉදිරිපත් කරමින් සාමාන්‍ය දරු ප්‍රසූතයක් සඳහා ඇය රෝහල වෙත ඇතුළත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඇය හුදකලා කිරීමට ලක් කළ කලාපයක සිට පැමිණි අයෙකු බව හඳුනා ගැනීමෙන් අනතුරුව විශේෂ වාට්ටුවක දරු ප්‍රසූතය සිදු කර තිබෙනවා. පසුව කළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වුණේ ඇයට කොරෝනා වෛරසය ආසාදිනි වී ඇති බවයි. මේ වෙනකොට ඕගල්ලන්ගේ මේ නිවාස සංකීර්ණයේ එක ගෙදරක කාන්තාවක් කොරෝනා රෝගය පහු ඊයේ දිනේ ස්ථිර වුණා අපිට වැළඳුණු බවට. එතකොට අපි ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ ඒගොල්ලන් ආශ්‍රය කරලා තියෙන ඕගොල්ලෝ ඊයේ දින පෙරේදා දින හවස අර වතුර නැති සිද්ධියට ඕගොල්ලෝ හැමෝම බාරද ගිහින් තියෙනවා. ඒක නිසා අද දින සිට දින 14 කිසිම කෙනෙක් මේ නිවාසයෙන් එළියට බහින්න බෑ. මේ නිවාස සංකීර්ණයෙන් එළියට යන්නත් බෑ. කවුරු හරි නිවාස සංකීර්ණයෙන් සහ හෝ මේ ගෙදරින් එළියට බහැල බව අපිට හමුදා බුද්ධියන්තෙන් දැනුම් දුන්නොත් අනිවාර්යයෙන්ම හමුදා සහාය අරගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් දක්වා ගෙනියනවා. කිසි කෙනෙක් ගෙදරින් එළියට බහින්න බෑ. ඒ ගෙදර කට්ටිය මෙහෙ එන්න බෑ. මේ ගෙදර කට්ටිය එහෙ යන්න බෑ. ගේ ඇතුළට එලා ඉන්න. මේක පාලනය කරගන්න අපිට සෞඛ්‍යංශයට උදව් කරන්න. මව සහ දරුවා මුල්ලේරියාව රෝහල වෙත මාරු ක්‍රියාව තිබෙනවා. ඇය මුලින් ඇතුළත් වූ වාට්ටුවේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ කාන්තාව රෝහලට ඇතුළත් වෙලා තිබෙන්නේ ප්‍රසූත වේදනාවෙන් බබා හම්බ වෙන්න. ඒ අතරින් වෙන කිසිම රෝග ලක්ෂණ තිබිලා නැහැ. උන් හොම් බිරිස්සාව හෝ මෙයා පන්නිල කියලා දැනගෙන තමයි සැකේට ටෙස්ට් කරලා තියෙන්නේ. ඒක පොසිටිව් වුණා. ඉතින් කලින් හොයාගත්ත රෝගියා හිටියේ එහා පැත්තේ ගමේ. මැද කඩයක් තියෙනවා. ඒ මැද තියෙන කඩේට අර කලින් රෝගියා ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා දවස් දෙකක් තුනක්. ගොඩක් වෙලා ඉඳලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ රෝගියා අතපත ගාපු බඩු මේ ගමෙන් ගිය කට්ටිය අතපත ගන්නකොට ඒවන්න බෝ වෙන්න පුළුවන්. ඉතින් භයානක තත්ත්වය තමයි මේ වගේ සංදිවිච්ච රෝගීන් තව අනන්තවත් ඉන්න පුළුවන් මේ ප්‍රදේශේ. ඉන්න අනිත් අම්මලේ ඉන්න වාට්ටුවේ ඉන් තියෙන ප්‍රදේශයට මේ අම්මා ගිහිල්ලා නැහැ. ඊට මීටර් 50ක් 100ක් විතර 50ක් විතර එහැයින් තමයි මේ අම්මා කොරිඩෝ එකේ එනකොටම තමයි අපේ හෙදකාරය මණ්ඩලය අඳුරගෙන තියෙන්නේ මෙයා. ඉතින් ඒ අම්මලට කිසිම එකකින් බලපෑමක් සිද්ධ වුණේ නැහැ. ඒක මට සැකයක් නැතිවම කියන්න පුළුවන්. ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ගොන් හමුදාවේ මූලිකත්වයෙන් නිරෝධායනට ලක් වූ 172 දෙනෙකු අද දිනේදී එම කටයුතු සාර්ථකව අවසන් කර නිවෙස් බලාපිටත්ව ගියා. නිරෝධායනට ලක් වූ පිරිස රජයට මෙන්ම ආරක්ෂක අංශවලට සිය ස්තුතිය පළ කළා. ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගොස් පැමිණි පිරිසකුයි මෙලෙස නිරෝධායනට ලක් කෙරුණේ. නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද දිනේ සිය නිවෙස් බලාපිටත්ව ගියා. මින්නේරිය කටුකැලියාව යුද හමුදා කඳුරේ නිරෝධායනට ලක් කළ පුද්ගලයන් 108 දෙනෙකුන් යුත් කණ්ඩායමක් මෙසේ සිය නිවෙස් බලාපිටත්ව ගියා. ඔවුන් ඉන්දියාවේ වන්දනා ගමන් සහ අධ්‍යාපන කටයුතු වල නිරත වූ පිරිසක්. නාගල් ඉන්දියාවේ இருந்து இந்த 14 நாட்கள் முகாமிலே தற்பொழுது අපි ඉන්දියාවේ ගිහින් ආවේ දවස් 14ක නිරෝධායනින් පස්සේ අපි අද ගෙදර යනවා. සිංහල දෙමළ කියලා කිසිදු ભેදයක් නැතුව මේ හමුදාව අපිට ඉතා හොඳින් සැලකුවා. දේශතලේ இந்த இடத்திலே எங்களை நல்ல முறையில் சிகிச்சை அளித்து කිසිම කෙනෙක් මේකට බය වෙන්න ඕනේ නැහැ. මේ දවස් 14ක් ඉඳලා සතුටින් අපි යන්නේ ගෙවල් වලට කවුරු කිසිම මුස්ලිම් එක්කිනෙකෝ දෙමළ එක්කිනෙකෝ සිංහලෙක්ව බය වෙන්න ඕනේ නැහැ. හමුදා කට්ටිය අපි හොඳට සැලකුවර දවල් අවසය කියලා නෑ අල්ලා දෙයියන්ගේ වීටෙන් අපි ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා නිරෝධිකව එන්නයි කියලා. ඇත්තම අපිත් මුලින්ම ක්වොරන්ටයින් කම එන්න බය වුණා. ඒත් මේ ආවට පස්සේ තියෙන සැලකිලිත් එක්ක ඇත්තම මේ හිටපු ආමේ කිය අයියලා මේ හැමෝටම ස්තුතිය විශේෂම පුද කරන්න ඕනේ. රජයෙන් දාලා තියෙන නීති රීති සැලකිල්ල අරගෙන හමුදාවටයි රජයටයි මේක නවත්වන්න සහයෝගය දෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. හමුදා නිලධාරීන් අපි දිහා බලලා අපේ ඕනෑපාකම් බලලා අපිට බොහොම සහයෝගයක් දුන්නා. ඒ වගේම අපි සැහැල්ලුවෙන් මේ දවස් 14 ඉතාමත්ම විනෝදෙන් ඒ කියන්නේ ජීවිතේ විඳපු අලුත්ම අත්දැකීමක් වුණා. අපට කරපු මෙහෙවර ඉතාගේ කොට සලකනවා. ඒ වචනේ ක්‍රියාවෙන් කියා නිම කළ නොහැක. ගරු ජනාධිපතිතුමාට යුදහම ජාපතිතුමාටත් අනේක වාරයක් ස්තුති. උතුනේ මේ කවි මල් මිත පිළිගන්න පතනම බැතුන් ඔබ සැම දෙන බුදු වෙන්න.
මෙතර මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් 2362 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙතරින් 1011 දෙනෙකු විදේශයන්හි රැකියා සඳහා ගොස් නැවත පැමිණි අයයි. කොළඹ සිට ගුරුතලාවට හොර රහසේ පැමිණි පිරිසක් නිවෙස් 3ක ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙම කණ්ඩායමට 33 දෙනෙකු ඇතුළත් වූ බවයි බෝගාකුඹර පොලිසිය ප්‍රකාශ කළේ. මහනුවර අකුරණ නගරය අද විෂබීජ හරණයට ලක් කෙරුණා. නගරයේ ගොඩනැගිලි මෙන්ම සියලු මාර්ග විෂබීජ හරණයට ලක් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ. අටලුගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 5 දෙනෙකු හමු වීමත් සමග ග්‍රාම සේවා වසම් 7ක් හුදකලා ප්‍රදේශ බවට පත් කෙරුණා. අද දිනේ එහි ප්‍රධාන මාර්ග සියල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයෙන් විෂබීජ හරණයට ලක් කෙරුණා. මේ අතර අටලුගම ගම්මාසින් බොල්ගොඩ ගඟ හරහා හොරරහසේ අනිකුත් ගම්මානවලට ඇතුළු වන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව එවැනි ක්‍රියා මැඩලීම් සඳහා බණ්ඩාරගම පොලිසිය සහ පොලිස් නාවික කොට්ටාසය ඒකාබද්ධව බෝට්ටු සේවාවක් අද ආරම්භ කළා. මෙම බෝට්ටු සේවාව මගින් බොල්ගොඩ ගඟට මායිම පිහිටි අටලුගම සහ කිම්මන්තුඩාව ගම්මාන ආවරණය කෙරෙනවා. රත්නපුර ශික්ෂණ රෝහලේදී කොරෝනා රෝගිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ගැනීමට හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ් රොඩ්රිගෝ මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති කොරෝනා මර්ධන කමිටු රැස්වීමට එක්විමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය අනුජ් රොඩ්රිගෝ මහතා සඳහන් කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දී තිබූ PCR යන්ත්‍රය එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් රත්නපුර ශික්ෂණ රෝහල සඳහා තාවකාලිකව COVID-19 පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ලබා දී ඇති බවයි. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනීය සහතික කිරීම සඳහා විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. කොරෝනා මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස් වෙනුවෙන් පහසුකම් සැපයීමට මෙරට තානාපති කාර්යාල ඔස්සේ කටයුතු කරනු ඇති. වීසා බලපත්‍ර අහෝසි වන සතුන්ට මෙන්ම විදේශගතව සිටින වෙනත් ශ්‍රී ලාංකිකයන්ට වීසා දීර්ඝ කර ගැනීම සඳහා විදේශයන්හි ක්‍රියාත්මක ශ්‍රී ලංකා දූත මණ්ඩල කටයුතු කරමින් සිටිනවා. මේ අතර කොරෝනා ආසාදන වීමෙන් මියගිය මරදාණේ පදිංචිව සිටි පුද්ගලයාගේ බිරිඳටද කොරෝනා වෛරසය ආසාදන වී තිබෙනවා. ඒ අනුව අදාළ කාන්තාව පුත්තලමේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත රැගෙන ආවා. මෙරට සෞඛ්‍යංශ පරීක්ෂණ පැවැත්වීමේ වැඩපිළිවෙල තීව්‍ර කිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඊයේ දිනේ අපි ප්‍රකාශයට පත් කරා COVID-19 රෝගීන් 152ක් විදියට මේ වන විට එය 162ක් වෙලා තියෙනවා. මෙහිදී අපි විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕන සතියකට පමණ පෙර ඉඳලා අපගේ පරීක්ෂණ පැවැත්වීමේ වැඩපිළිවෙල වැඩියෙන් තීව්‍ර කරලා තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඇයිසොලේෂන් ඒකකවලින් ඇතුළත් වන රෝගීන්ට අමතරව ඒ රෝගීන් හඳුනා ගන්න ප්‍රදේශවලින් ඒ වගේම නිරෝධායනයට හසු ලක්වන ප්‍රදේශවලින් ඒ තෝරාගත් නියැදි මගින් මේ සාම්පල් ලබා ගැනීම නිසා මේ දිනවල වැඩිපුර රෝගීන් අපිට සාමාන්‍ය වෙනදාට වැඩිය හසු වෙලා තියෙනවා. ඒ හේතුවෙන් මේ වන විට ලෝ පුරා මරණ 61649ක් වාර්තා වී තිබෙනවා. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11,53,047ක්. 240,140 දෙනෙකු සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. ලෝපුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 205ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා වෛරසයේ දැඩි බලපෑමට ලක්වීමත් සමග අනාගතයේදී දැඩි ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බවට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවනවා. ලෝක බැංකුව සඳහන් කරන්නේ මෙම ආර්ථික අර්බුදයේ අයහපත් බලපෑම ඇතිවන්නේ දිළිඳු රටවලට බවයි. වෛරසයෙන් මියගිය පුද්ගලයන් සිහිකර විනාඩි 3ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට චීනය පියවර ගත්තා. ජනාධිපති ෂී ජින්පින්ග් මහතාද මීට එක්ව සිටියා. එරට දජ අඩුකුමු කරමින් වාහන, නෞකා සහ දුම්රියවල නලා ශබ්ද කරමින් මියගිය අය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කෙරුණා. වෛරසය වැළඳී ඇති වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රටවන්නේ ඇමරිකාවයි. ගත වූ පැය 24 තුළ පමණක් කොරෝනා රෝගීන් 1321 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා. ඇමරිකාවේ ජනතාවට තම නිවෙස් තුළම රැඳී සිටීමට ඉල්ලීම් කර තිබුණත් සමහර ප්‍රාන්තවලින් එය දක්නට නොලැබීම මේ වෛරසය පාලනයට ඉමහත් තර්ජනයක් වී ඇති බව ඇමරිකාවේ ජාතික ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆෞසි මහතා අද දවසේදී ප්‍රකාශ කළා.
ස්පාඤ්ඤය තුල කොරෝනා රෝගී මරණ සහ ආසාදිතයන් වාර්තා වීම සුළු වශයෙන් අඩු වී තිබෙනවා. මෙම මාස 12 වනදා තෙක් එරට සියලු වැසියන් නිවෙස් තුලම රැඳී සිටිය යුතු බවට එරට රජය දැනුම් දී තිබෙනවා. කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිව ඇත්තේ ස්පාඤ්ඤයටයි. පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉතාලියේ නව රෝගීන් වාර්තා වීම තරමක් දුරට අඩු වී ඇති බව එරට සෞඛ්‍යංශ සඳහන් කරනවා. එහෙත් රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානය ඉතාලියට හිමිව තිබෙනවා. ඉතාලි බලධාරීන් පවසන්නේ ඉදිරි සති කිහිපය ඇතුළත ක්‍රමක්‍රමයෙන් මෙම කොරෝනා ආසාදිත තත්ත්වය ඉතාලිය තුලින් පහවෙයයි ඔවුන් අපේක්ෂා කරනවා. පාර්මා නගරයේ රෝහලක එක වාට්ටුවක් කොරෝනා ආසාදිතයන් අඩු වීම තුලින් වසා දැමීමට ඔවුන් කටයුතු කරලා තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතයට දැඩි නීති රීති පැනවීම තුළින් ජර්මනිය තුළ කොරෝනා රෝගීන් අවම කර ගැනීමට හැකි වූ බව එරට රජය සඳහන් කරනවා. ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන හතරවන රට ලෙසයි ජර්මනිය සැලකෙන්නේ. ජපානයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ ගියද එරට තවමත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයටපත් නොකිරීම හේතුවෙන් අග්‍රාමාත්‍ය චින්චෝ අබේට දැඩි විවේචන එල්ල වෙනවා. ජපාන සෞඛ්‍යංශ පවසන්නේ වෛරසයේ පැතිර යාම අසාමාන්‍ය ලෙස ඉහළ ගියොත් එරට සෞඛ්‍ය පද්ධතියට අඩාල විය හැකි බවයි. දකුණු කොරියාව තුල මෙවන විට වෛරසයේ පැතිර යාම ඉතා අවම මට්ටමකට පැමිණ තිබෙනවා. ආසාදිතයන් හඳුනා ගැනීමේ උසස් ක්‍රමවේද භාවිත කිරීම මෙයට හේතු බවයි සෞඛ්‍යංශ පවසන්නේ. දකුණු කොරියාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා නීති දැඩි කිරීමට කොරියානු රජය මෙවන විට කටයුතු සූදානම් කර තිබෙන බවත් වාර්තා වෙනවා. තත්ත්වය එසේ තිබියදී දකුණු කොරියාවේ මහමැතිවරණය පැවැත්වීමට රජය මෙවන විට කටයුතු සූදානම් කරමින් පවතින බව තමයි අපට වාර්තා කිරීමට හැකියාව පවතින්නේ. කොරෝනාවෙන් වැළකෙන්නේ කොහොමද? ජනතාව දැනුවත් කරන්න කොළඹ මහල් නිවාස සංකීර්ණවල අලුත් වැඩපිළිවෙලක් පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. කොරෝනා රෝගය වැළඳීමෙන් මියගිය තුන්වන රෝගියා පදිංචිව සිට ඇත්තේ මරදාන ඉමාමුල් අරුස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේයි. මෙවන විට එම ප්‍රදේශය නිරෝධායනය සඳහා මුද්‍රා තබා තිබෙනවා. නිවාස සංකීර්ණයකින් රෝගියෙකු මිය යාමත් සමග මහල් නිවාසවල වෙසෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ ආරම්භ කළා. නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධිඥ අජිත් රෝහණ මහතාගේ මූලිකත්වයෙන් මෙම දැනුවත් කිරීම ආරම්භ කෙරුණේ මරදාන සීසතසෙවණ මහල් නිවාස සංකීර්ණයේදී. මෙම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා වී නැහැ. පොලිස් තූර්යවාදක කණ්ඩායමේ සහභාගිත්වයෙන් කිරුළපන එඩ්මන්ටන් ප්‍රදේශ මහල් නිවාස සංකීර්ණයේද සංගීත වැඩසටහනක් පැවැත්ුණා. ඊට අමතරව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටයි පොලිසිය කටයුතු කළේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙනුයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. COVID-19 වසංගතය ලොවම බිලි කරමින් පවතින මොහොතක ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා රජය සෞභාග්‍යයක් ගෙවත්ත දීපව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ගෙවතු දස ලක්ෂයක් වගා කරමින් ගැටලුවට විසඳුම් සපයන බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. विदेश ක්‍රියාවලිය අද දිනේදී ආරම්භ කරා. මේ රට විරෝධාභාසයට ඇති සියලු දේ ස්වයං පෝෂණය සඳහා ක්‍රියාපදවන වැරදි දිනේ ආරම්භය ලබා දෙන්න උදව් කරන්න කියලා ඉල්ලා සිටිමු. සමෘද්ධි හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ ලබන මාසයේ වැටුපෙන් රුපියල් දහසක මුදලක් කොරෝනාවෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමට රජයට ලබා දීමට සූදානම්ව සිටිනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන සහ කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර මහතා මාධ්‍ය හමුවකට එක්විමිනුයි මේ බව ප්‍රකාශ කළේ.
සමෘද්ධිලානි මේ කැපවීම සියල්ල කරන ගමන් අනිත් පැත්තෙන් ඒ නිල්දානින් තීන්දුව කරලා තියෙනවා සමෘද්ධිලානින්ගේ ඉදිරි මාසයේ වැටුපෙන් රුපියල් 10ක මුදලක් කුෂිකර්ම ප්‍රදේශයේ නිල්දානින්ගේ ඉදිරි මාසයේ වැටුපෙන් රුපියල් 10ක මුදලක් රජයේ මේ කොරෝනා ආපදාව නිසා අපහසුතාවට පත්වෙච්ච ජනතාවට සහන සැලසන ලබා දෙයි. ඒ අනුව සමෘද්ධි කුෂි නිල්දානින් මිලියන 32ක විතර මුදලක් රජයට බාර දෙන්න සූදානම් වෙනවා. මේ රටේ ජනතාවට අප මතක් කරනවා අපහසුතාව පුංචි පුංචි ගැටලු තියෙන පුළුවන් සමහර චක්‍රලේඛනවල නිල්දානින් ඇතැන් නිල්දානින් හිරවලා තියෙන පුළුවන්. හැබැයි සියලු දෙනාට රජයේ කියපු විදිහට ජනාධිපතිතුමා අගමැතිතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියන විදිහට ඇමතුමිය කියන විදිහට ඒ සහනෙ ලබා දෙන්න අපි කටයුතු කරනවා. රෝහල් වලින් නිකුත් කළ ඖෂධ පැකට් 38 දහසකට වැඩි සංඛ්‍යාවක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් මෙවර විට බෙදා හැර තිබෙනවා. එම කාර්ය සාර්ථකව සිදුවන බවයි තැපැල්පති රංජිත් ආරිරත්න මහතා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළේ. පවත්නා තත්ත්වය යටතේ රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදය වෙනසකට භාජනය කරලා තිබෙනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්. විශේෂයෙන්ම සායනික රෝගීන් සඳහා ප්‍රතිකාර සායනික පත්‍රිකා ආශ්‍රිතව නිර්දේශ කරමින් ඒවා අසුරුම් කොට තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙනවා. මේ වන විට අපි මේ කටයුතු ආරම්භ කරේ 29 වෙනිදා සිට මේ වන විට අපි එවැනි රෝගීන් සඳහා රෝහල් වලින් නිකුත් කරපු ඖෂධ පැකට් 33,802ක් වෙන පුරා තැපැල් කාර්යාල ආශ්‍රිතව බෙදාහැරීම් කටයුතු කරලා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් විසින් 36 වෙනකොට බෙදා හැරීම් කටයුතු කරනවා. ඇඳිරි නීති සමයේ උතුරු මැද පළාතේ දුෂ්කර ගම්මානවල ජනතාවට බැංකු කටයුතු සඳහා ලංකා බැංකුව ජංගම ATM යන්ත්‍ර සේවාවක් ක්‍රියාත්මක කරනවා. අනුරාධපුර, ගල්නෑව, ගල්කිරියාගම බැංකු ශාඛාවල ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් එවැනි වැඩසටහනක් කලාලව ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට අනිද්දා සහ ලබන 7 වනදා වසා දෙමන අතර එළවලු තොග ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීමට නියමිතයි. විශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමෙන් ඇතිවිය හැකි කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවරගෙන තිබෙනවා. මෙරට එළවලු හා පළතුරු වෙළඳපොලේ අවශ්‍යතාවෙන් සැලකිය යුතු කාර්යභාරයක් මෙම මධ්‍යස්ථානයේ හරහා සිදුවනවා. දිවිනපුර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සකස ඇති මෙහෙයු මැදිරි මගින් එම කොට්ටාසයට අවශ්‍ය එළවලු ප්‍රමාණය දුරකථන මාර්ගයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දනුම් දෙනවා. පසුව ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් 150 දෙනාම තම ගොවීන්ට ඒ බව දනුම් දීමින් පසු එළවලු අස්වැන්න නිලා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපතිවරයා කියා සිටින්නේ. පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා හඬ නැගීම වෙනුවට පාර්ලිමේන්තුව සඳහා වැයවන මුදලද ජාතික ආපදාවක් පවතින අවස්ථාවේදී ඒ වෙනුවෙන් වැය කිරීම කාලෝචිත බව ආගමික නියෝජිතයන් පවසනවා. දෙමළ මුස්ලිම් සිංහල කියන සියල්ලෝ එකට එකතු වෙලා තීරණ තීන්දුව අරගෙන රටේ ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාවක වින බහුබූත කතා කරන සමහර අයත් ඉන්න බව පේනවා. මේක අර පයබරවායට පිටිකර බෙහෙත් බඳිනා වගේ කතාවක්. ශ්‍රී ලංකාවේ දැන් වෙනකොට මරණ පහක් සිද්ධ වෙලා තියෙද්දී මොන කතාවක්ද පාර්ලිමේන්තුව රැස් කරන්නේ කියන්නේ? පාර්ලිමේන්තුව තිබිලද මෙතෙක් දවස්වල මේ පියවර ගත්තේ? සියල්ලෝ එකට වෙලා කටයුතු කරද්දී අවශ්‍ය විදියට සියලු කටයුතු සිද්ධ වෙද්දී ඇයි මේ පාර්ලිමේන්තුවක් කැඳවන්නේ කියන ගායක් ඇති වෙලා තියෙන්නේ? මේක මේ වෙලාවේ කතා නොකළ යුතු කතාවක්. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාත් කොයි වෙලාවක හරි කොරෝනා වසංගතයෙන් නිරෝධායනයකට ගෙනියන්න වෙන්න බැරි නෑ ඔය කියන යෝජනා හරහා. මාධ්‍යංශ වලින් කියවෙනවා අපිට නිවස තුළම රැඳී සිටින්න කියලා එකතු වෙන්නට එපා කියලා. මොකද එවැනි ආයතන නැවත කැඳවන විට දහස් සංඛ්‍යාත ජනතාව ඒහා සම්බන්ධ වෙනවා. ඒහා සම්බන්ධ වන විටදී කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි බවට පත් වෙනවා. මෙවැනි සැසිවාරයක් පාර්ලිමේන්තුවේ පවත්වන්නට යන විටදී මිලියන ගණනක් මුදල් වැය වෙනවා. ආසාදනයට පත් වෙන ජනතාවව ගලව ගන්නට ජනාධිපතිතුමන් විශේෂ අරමුදලක් පිහිටවලා තිබෙනවා. හැබැයි එවැනි මුදල් පවා ඒ අරමුදලට යොමු කරලා අපේ ජනතාව ගලව ගන්නට අපිට ඒ මුදල්ද භාවිතා කරන්න පුළුවන්.
ලබන පොහොයට විහාරස්ථානවලට නොපැමිණ නිවාසවලම සිටමින් ආගමික කටයුතු වල නිරත වන ලෙස සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ මාධ්‍ය ලේකම් පූජ්‍ය කහත්තේවල ශ්‍රීනිවාස ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා. ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර දෙවැනි අනුස්මරණීය දිනය බක්මාසේ පුරපසළොස්වක් පොහොය දිනට යෙදෙනවා. වෙනත් පුරපසළොස්වක් පොහොය දවස්වල අපේ බෞද්ධ පින්නතුන් නිරන්තරයෙන්ම විහාරස්ථානට ඒකරාශී වෙනවා. ඒත් රටේ උද්ගත වේ තිබෙන මේ තත්ත්වය අනුව මේ බක්මාසේ පුරපසළොස්වක් පොහොය දවස තම තමන්ගේ නිවෙස්වලම සිට යාගමික කටයුතු සිද්ධ කර ගන්නා ලෙස ඉතා ශාසන ගෞරවයෙන් අපි සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපතිවරයෙකු වූ ඒ.එම්. කරුණාරත්න මහතා අභව ප්‍රාප්ත වුණා. ප්‍රවීණ ගත් කතුවරයෙකු වූ ඒ.එම්. කරුණාරත්න මහතා වයම පළාත් ලේකම්වරයා ලෙසද කටයුතු කළා. එමෙන්ම බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසද ඒ මහතා කලක් සේවය කර තිබෙනවා. ඒ මහතා රචනා කළ කළු ආරච්චිලාගේ කතාව වැව්තාවුල්ල වැනි ග්‍රන්ථ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. නිදහස් කලා සංසදයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු වූ අභාප්‍රාප්ත ඒ.එම්. කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බුරැල්ල කණත්තේදී හෙට සිදු කෙරෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk